අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඔමික්‍රෝන් ආසාදිත ඉන්දිය ජාතිකයා තවමත් ශ්‍රී ලංකාවේ එනකොට නෙගටිව් යනකොට පොසිටිව් එන්නත් දෙකම අරන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි විදේශිකයා බම්බලපිටියේ සමාජ ශාලාවකටත් ගෙයින් රෝගේ සමාජගත වී තිබෙන්න පුළුවන් සෞඛ්‍යාංශ අනතුරු අඟවයි යුග දනවි පෙත්සම් විභාගය යලි කැඳවීම ජනවාරි 10 වනදා ගෝබියා හුරා කන හොර පොහොර පැකට් ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපළට වෙළඳපළේ භාවිත නොකළ සිලින්ඩර යලි ගන්න අභියාචනා අධිකරණය නියෝග කරයි රට යන අත පැහැදිලි ආණ්ඩුව කැඳ හැලියක් සජිත් ගෙන් චෝදනා ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත කෙරවල පිටියේ යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම බල රහිත කරන ලෙස ඉලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගයේ ජනවාරි 10 වනදාට කල් තබනු ලැබුවා. එයාගේ විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි. යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම අද පෙරවරුවේ යලි සලකා බැලීම ආරම්භ කෙරුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන පංච පුත්කල විනිසුරු මඩුල්ල හමුවෙයි. පූජ ඇල්ලේ ගුණවංශ හිමියන් කාදිනල් අතිවතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සමකි ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ. ඊට අමතරව වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කීපයක්ද මීට එක්ව තිබෙනවා. කෙරවල පිටිය යුගදනවි බලාගාරයේ කොටස් 140ක් අමරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙනුයි මෙම විරුද්ධත්වය ඇති වූයේ. ඉතා රහසිගතව මධ්‍යම රාත්‍රියේ මෙම ගිවිසුම අත්සන් කළ බව සඳහන් වූවා. කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතිව ගිවිසුම අත්සන් කර තිබූ බවයි වාර්තා වුණේ. මේ බව මුලින්ම හෙළිදරව් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි. ඒ අනුව ඔහු අදාළ ගිවිසුමේ පිටපතක්ද පසුගියදා සභාගත කළා. එම ගිවිසුමට අනුව අමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් සමාගමේ අනුබද්ධ ශ්‍රී ලංකා සමාගමක් සමගයි යුගදනවි ගිවිසුම අත්සන් කර තිබුණේ. එය ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC සමාගම ලෙසයි වාර්තා වුණේ. කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ කොටස් 140ක් මේ ආකාරයට විදේශ සමාගමකට විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ. එසේම මින් ජාතික ආර්ථිකයට හානිවන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා. එසේම ගෑස් සැපයුමේ ඒකාධිකාරයද මෙම සමාගමට හිමිවන බවයි පෙත්සම්කරුවන් ප්‍රකාශ කළේ. මෙම ගිවිසුම පාරදෘශ්‍යභාවයෙන් තොර බවද පෙත්සම්කරුවන් අධිකරණයේදී පෙන්වා දුන්නා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයේ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායකාරයන් අමාත්‍යවරුන්ද මෙම ගිවිසුම දුටුවේ නැති බව ප්‍රකාශ කළා. ඒ අනුව මේ අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි. එසේම යුගදනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, අමරිකානු සමාගම වන නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්ද මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම අද යලි සලකා බලනු ලැබුවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජනබලවේගේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පෙනී සිටියා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනී, මේ ගිවිසුම ජාතික බලශක්ති ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. මෙය ස්වභාවික ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියටද පටහැනි. මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ නියමිත ටෙන්ඩර් ක්‍රමයක් නැතිවයි. එසේම ඇමති මණ්ඩලයටද මේ ගිවිසුම පිළිබඳ නියම අවබෝධයක් නැහැ. එසේම නියම තක්සේරුවකුත් කර නැහැ. මේ ජනතාවට විශාල පාඩුවක් කරන ගිවිසුමක්. අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු විදුලි බල වෘත්තීය සමිති වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරපෙරුම මහතා කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කළේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ ප්‍රතිපාදන කඩ කරමින් රජය මෙම ගිවිසුමට එළඹ ඇති බවයි. ස්වාමිනී, බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා ගෑස් සැපීමේ ඒකාධිකාරිය ඇමරිකානු සමාගම් වෙත පැවරීම අහිතකර බව. ඒ හරහා වාසිදායක මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඒ වගේම යුග දනවි කොටස් ඇමරිකානු සමාගම් වෙත පැවරීම පිළිබඳව සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය
අමාත්‍යංශය මගින් පත් කළ කමිටුවලට බලශක්ති අමාත්‍යංශයේ නියෝජිතයෙකු පත් කෙරුණේ නැති බවත් ඔහු සිය නිරීක්ෂණවල සඳහන් කළා. අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා විසින්ද මේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයේදී සම්මත නොවූ බව ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් ගිවිසුම සම්මත වූ බවට අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් අධිකරණය හමුවේ දක්වන කරුණු අසත්‍යක්ද යන සැකය මතුවෙනවා. ඉන් අනතුරුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, උදය ගම්මපිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් වුණා. අවස්ථාවේදී නැගී සිටි නීතිපති සංජය රාජරත්න මහතා මෙම අමාත්‍යවරු තුන්දෙනා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කර සිටියා. ස්වාමිනි, මෙම අමාත්‍යවරු තුන්දෙනා ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට පටහැනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී සිටින එම අමාත්‍යවරු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙම දිවුරුම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම විරෝධතාව ඔබගේ දේශනවලදී ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් විනසුරු මඩුල්ල අනතුරුව විමල් වාසුහා ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාට කරුණු දැක්වීමට අවසර ලබා දුන්නා. ඉන් අනතුරුව කරුණු දැකූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායක අමාත්‍යවරු තුන්දෙනා මුලදී මෙම ගිවිසුම පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමෙන් වැළකී සිටි බව සඳහන් කළා. එහෙත් අදාළ ගිවිසුමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ සත්‍ය තත්වය සමාජයට පැහැදිලි කළ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඉකුත් සැප්තැම්බර් 6 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් නොවූ බව තම සේවාදායක අමාත්‍යවරු විසින් ප්‍රකාශ කරන බවද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළා. ස්වාමිනී, සැප්තැම්බර් මාස 6 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්ුණේ වීඩියෝ තාක්ෂණය හරහා. එම රැස්වීමේදී මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වුණේ නැහැ. එවැනි සංදේශයක් මගේ සේවාදායක අමාත්‍යවරු තුන්දෙනා විසින් දුටුවෙත් නැහැ. එහි පිටපතක් ලබා දී තිබුණෙත් නැහැ. එදින අවසන් තීරණයක් ගැනුණෙත් නැහැ. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සම්මත නොවූ මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් කළා. අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වයේ උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකින් අමාත්‍ය මණ්ඩලයේ නිරපීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඊයේ අධිකරණය හමුවේ ප්‍රශ්න කර තිබුණා. තම සේවාදායකින් රජයට සම්බන්ධ වී සිටින්නේ විවිධ පක්ෂ නියෝජනය කරමින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එම පක්ෂ අතර තිබෙන එකඟතාවයන් අනුව අමාත්‍ය ධුරවලින් ඉවත් කළ නොහැකි බවත් මෙහිදී ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියා. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ වැඩිදුර දේශන ජනවාරි මාස 10 වනදා තෙක් කල් තිබුණා. ගෑස්වල ප්‍රමිතිය තීරණය කරන රැස්වීම හදිසියේ ඊයේ පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ 20 වනදායි. ඊයේ පැවැත් වූ රැස්වීමට අනුව ප්‍රොපේන් සංයුතිය 30% ලෙස තීරණය කළ බව රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අද අධිකරණයට දන්වා සිටියා. ඒ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී රටපුරම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට වුණා. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. මෙම ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමුණුයි නාගානන්ද කොඩිතුවක්කු මහතා අභ්‍යාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේ. එ අනුව පෙත්සම සලකා බැලීම අදත් සිදු වුණා. මෙහිදී ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට අධිකරණ පහත නියෝග ලබා දුන්නා. මෙන් ඉදිරියට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැකි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූලව පමණයි. දැනට භාවිත නොකළ වෙළඳපොළේ ඇති සියලු ගෑස් සිලින්ඩර නැවත ලබා ගත යුතුයි. එසේම සංයුතිය ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කළ යුතුයි. මේ පෙත්සම ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ නඩුව ජනවාරි මාසෙ 26 වෙනිදා නඩුව ආයේ විභාගයට ගන්නකම් මේක ක්‍රියාත්මක කරන්න කියලා. මොනවද දැනට වෙළඳපළේ තියෙන සහ පාරිභෝගිකය ළඟ තියෙන සම්පූර්ණ සිලින්ඩර් සියල්ලම ආපහු බාරගන්න. ක්‍රමවේදී ක්‍රියාත්මක කිරීමේ බලධරය හැටියට ඒක වගකීම පැවරෙන්නේ ප්‍රමිති කාර්යාංශයට හා පාරිභෝගික කටයුතු අධිකාරියට. මින් ඉදිරියට සෑම ගෑස් සිලින්ඩරයකම ප්‍රොපේන්, බියුටේන් සංයුතිය පැහැදිලිව ඒක සිලින්ඩරේම සඳහන් කරන එක. ඒ වගේම අධිකරණය පැහැදිලිව තව දෙයක් අවධාරණය කළා. ගෑස් සිලින්ඩර් භාගයට පාවිච්චි කරපු ගෑස් සිලින්ඩර් ආපහු ඒව දැන් පාරිභෝගිකය පාවිච්චි කරන්නේ නැහැ, පැත්තක තියලා තියෙනවා. ඒව සම්බන්ධයෙන්ුත් වහාම හැකි ඉක්මනින් ඒව ආපහු බාර ගැනීම පිළිබඳව ක්‍රමවේදයක් සකස් කිරීම ගැනත්
මේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් සහිත නෞකා දෙක තවමත් බෝපිටිය මුහුදු තීරයේ නැඟුරම්ලා තිබෙනවා. ගෑස් හිඟය පිළිබඳව අද ජනතාව සිය විරෝධය පළ කරා. ගෑස් තාම ආවේ නැහැ දැන් සතියකින් විතර. දැන් මුකුත්ම නැහැ ගෑස් ටැංකි විතරයි තියෙන්නේ. ගෑස් ගන්න නම් මේ පාරිභෝගික අපිට දොස් කියනවා මිනිස්සු බයිනෝ. එනේ සෑහලා මොනාට කල්පනා කළා ගණන් වැඩි වෙන හරි කමන අපිට ගෑස් එක ලබා දෙන්න ලොකු පිංසිද්ද ලැබෙයි සර් වාට. කිස් ගෑස් අරන් යන්නේ. අයියේ කිස් නෑලු ගෑස්. ඒවත් නැහැ කියලා අපරාධ වලන් සල්ලි කියලා. නමුත් මිනිස්සු එකෙන් කොහමරි ගෑස් එකක් හොයා ගන්න උත්සාහ කරන්නේ. දැන් මේගොල්ලෝ ගුව මෙතන නැත්තම් මේන් ස්ට්‍රීට් යන් කියලා ලොරියකින් හරි ගන්න. මං හිතන්නේ මං කියන්නේ ඒගොල්ලන්ට යන්න එපා අපරාධ කියලා හැරලෙන්න වෙන්නේ කියලා. ඒ හොඳ ගෑස්ත් නෙවෙයිනේ තියෙන්නේ. බෝම්බ වගේ තමයි තියෙන්නේ. හැමදාමත් රජේ කියනවා තමයි උනාට කරපු කෙනෙක් නෑ හැමදාම ක්‍රෝත්ති වලට වාර්තා විතරයි දෙන්නේ ඒගොල්ලෝ. අපි ආණ්ඩුවරම කෑ ගාලා වැඩක් නෑනේ. කණ්ඩ නෑ බොණ්ඩ නෑ ගෑස් නෑ අරව නෑ මේවා ගාලා හරියන්නේ නෑනේ. ආණ්ඩුවට අපි නම් බයින් නෑ. මේ අතර ගෑස් පිපිරීම වලින් ජනතාවට සිදු වූ හානි වලට සමගම් වගකිව යුතු බව ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා. ගෑස් සම්බන්ධ රක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ආවරණ දෙකක් තියෙනවා. ඒ ආවරණ දෙකේ මිලියන ගාණක් ඒ ආවරණය සිදු කරන්න ඕනේ. ඒ ගෑස් වලට අදාළ රක්ෂණයත් මේ අය මොනවහරි ක්‍රමයකින් අවභාවිතා කළාද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මේ අවස්ථාව වන විට ඒ සභාපතිතුමා හෝ ඒට අදාළ සූසු පුද්ගලයෙක් ඉදිරියට පැමිණිලා ජනතාවට මෙච්ච මේ අසාධාරණේ අකටයුත්ත සම්බන්ධයෙන් ඔවුන් ලොකු අමාරුවක වැටලා ඉන්නේ. ඉතින් ඒ තත්වයට පැහැදිලි හේතුවක් දැන්වීමේ හේතුවයි. මේ අතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සභාපතිවරුන් දෙදෙනා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මහමුවට කැඳවා තිබුණා. ඒ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන සිදු කළ පැමිණිලි දෙකකට සාක්ෂි ලබා දීම සඳහායි. මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මාධ්‍යට අදහස් නොදක්වමින් එම ස්ථානයෙන් පිටව ගියා. සභාපති අපිට විස්තර කියලන්නකෝ. මොකද උනේ අද ඔබතුමාගෙන් සාක්ෂි විසුවද? ඔබතුමා මගහැරලා යනවනේ මාධ්‍ය. ජනතාව ජීවිතවලින් වන්දි කියනවා. අයි මගහැරලා යන්න මම. මෙරටින් හඳුනාගත් ඉන්දියා ජාතික ඔමික්‍රෝන් රෝගියා රටින් පිටවීමට ගිය අවස්ථාවේදී ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍යාංශ පවසනවා. ඔහු තවමත් මෙරට රැඳී සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ. මේ අතර ඔමික්‍රෝන් වෛරසයේ සමාජගත වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙක් ඊයේ තහවුරු වුණා. මෙරට පළමු ඔමික්‍රෝන් රෝගී කාන්තාවගේ ස්වාමි පුරුෂයා විදේශගතව සිට පැමිණි පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු හා ඉන්දිය ජාතික විදේශිකයෙකුද එම ආසාදිතින් අතරට ඇතුළත්. අදාළ ඉන්දිය ජාතිකයා මෙරට පැමිණ ඇත්තේ පසුගිය නවවනදායි. ඔහු කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙක්. එසේම ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු කරන ලද PCR ප්‍රතිඵලයක්ද සහිතවයි මෙරටට ඇතුළු වී තිබුණේ. අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා මෙරටින් පිටව ගිය බවට තහවුරු වී ඇති බව සෞඛ්‍යාංශ මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු මෙරට රැඳී සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මුතේ රෝගියා ලංකාව තුළ සිටිනවා. ඔහු දැනට අපගේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරුදායනය වෙමින් සිටිනවා. මෙම විදේශිකයා එන්න දෙකම ලබාගෙන ලංකාවට පැමිණිද්දී පැය 72කට කලින් ගත PCR එක නෙගටිව් කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආපහු සැරයක් අපි PCR එකක් කරන්නේ ගුවන්තොටුපළේදී. එතකොට මොහු ආපහු පිටත් වෙන්න යාමේදී තමයි ආපහු සැරයක් අපි PCR එක කරලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි මොහු අඳුරගෙන තියෙන්නේ. එම කාල සීමාවේදී මොහු මොන ස්ථානවලට ගියාද කියන එක අපි දැන් හොයාගෙන යනවා. ඒ හැම ස්ථානයකදීම ඔහුගෙන් බොහොමිට හැකියාවක් තියෙනවද නැද්ද කියන එක අපිට පසුව තමයි ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ. මෙම පුද්ගලයා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි කැසිනෝ සමාජ ශාලාවකට ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සමාජගත වීමට වැඩි ඉඩකඩක් පවතින බවටයි සෞඛ්‍යාංශ අනතුරු අඟවන්නේ. විදේශිකයා බම්බලපිටිය ප්‍රදේශයේ යම් යම් කෙල සමාජ ක්‍රියාකාරකම් කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩි ජනගහනයක් එක්ක ගැවසිලා තියෙනවා. මේත් එක්ක වැඩි ආසාදිතින් ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නේද? අනිවාර්යයෙන් මේක තමයි. ඒ නිසාම තමයි දැන් මේ පුද්ගලයාගේ ආශ්‍රිතයින් හොයමින් ඒ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය මලධාරීන් ඒ කටයුත්ත කරගෙන යනවා. කරලා එතෙන්දිත් අපිට වැදගත් වෙන්නේ දැන් අපි යම් ආකාරයකට මේ පුද්ගලයාගේ ඉන්න ආශ්‍රිතයෝ ඔමික්‍රෝන් රෝගීන් හැටියට හඳුනාගත්තොත් අපිට ලබා දෙන එකම පණිවුඩය තමයි දැන් මේ ප්‍රදේශයටත් මේ රෝගය පැතිරිලා ගින් කියන එක. මේ අතර රටට ඇතුළු වීමේදී සිදු කරන PCR පරීක්ෂණ නැවැත්වීම හේතුවෙන් රට තුල ඔමික්‍රෝන්
ඔමික්‍රෝන් වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා චෝදනා කරනවා. ඒ ආසාදිතය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඔමික්‍රෝන් අරගෙන කියන එක තමයි අපිට මේ වෙලාවේ විශ්වාස කරන්නට පුළුවන්. ඔහු කොච්චර ප්‍රමාණයකට මේක ආසාදනය කෙරෙව්වද, කොච්චර ප්‍රමාණයකට ආශ්‍රිතව ඉන්නවද කියන කාරණාවන් පිළිබඳව මේ වෙලාවෙත් වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද කියන එක අපිට අතිශය සැකසිතයි. පොහොර අද මාෆියාවක් බවට පත්ව අවසන්. අන්තිමේදී සූරා කෑමට ලක් වී ඇත්තේ ගොවියායි. රටක ජීවනාලිය ගොවිතැනයි. ගොවියාට වැරදුණු තැන රටටම වරදින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අතට අහුවෙන දේවල් වලට ලේබල් ගහලා අසරණ ගොවියන්ගේ අතට පොහොර කියලා යවන බවට අද ඕනෑතරම් සාක්ෂි තියෙනවා. අද වන විට විවිධ ලේබල් යටතේ කාබනික පොහොර, ගොම පොහොර, මඩ පොහොර ආදී වශයෙන් පැකට් ගොවි ජනතාවට අලෙවි කරන මාෆියාකරුවන් පිරිසක් මෙහි වෙලා. සමහර පොහොර ලේබල් වල ගහලා තියෙන අකුරුත් වැරදි. මේ හොර නිෂ්පාදකින් නයිට්‍රජන්, සෝඩියම්, පොටෑසියම් හඳුනන්නේ නැති බවද පැහැදිලිව පෙනෙනවා. හැබැයි පැකට් එකේ මුදල නම් හොඳට දන්නවා. මේ තියෙනවා කියන නයිට්‍රජන්, සෝඩියම්, පොටෑසියම් මේ තරම් මිල ගණන් වලට ගොවියාට අලෙවි කරන්න තීන්දුව කළේ කවුද? ඇත්තටම මේ පොහොරවල අඩංගු දේවල් සහතික කළේ කවුද? අසරණ ගොවියාවත් මේ ආකාරයට හූරකන්න ඉඩ දීලා වගකිව යුතු මැති ඇමතිවරුන් සේම නිලධාරින්ගෙනුත් හොර නින්දද කියලා අහන්න වෙනවා. මේ අතර සමගී ජනබලවේගය සංවිධාන කළ උද්ඝෝෂණයක් අද නොච්චාගමදී පැවැතුණා. ඒ පොහොර හිඟයට වහා පිළියම් ලබා දෙන ලෙස ඉල්ලමින්. අද නැනෝ නයිට්‍රජනුත් නෑ. නැනෝ නයිට්‍රජන් ගෙනාපුවා තැන් තැන් වල පුපුරනවා. ඒ අසූචි නැනෝ නයිට්‍රජන් ගහන්න බෑ. ගොයමට ගැහුවාම ගොයම් බල්ලෝ කනවා. ඉතිහාසයේ කවදාකවත් මෙහෙම වෙලා නෑ. ආණ්ඩුව දෙනවා කියපු දේශීය කොම්පෝස්ට් පොහොරවල අද තියෙන්නේ ටයර් කෑලි, බෝතල් කටු, කිරිමැටි ගුලි. ඉතින් ඒව අරන් කොහොමද මේ ගොවීන් තමන්ගේ වගාවට යොදන්නේ? මේ රටවටේ දින 72ක් රවුම් ගහපු චීන අසූචි නැවට දැන් ආණ්ඩුව සල්ලි ගෙවලා තිනවා බිලියන 6.5ක් ගෙවලා තිනවා. මේ රටේ ජනතාවගේ සල්ලි ගෝඨාභය රාජ පක්ෂ මහත්තයා ඇවිල්ලා රුවන්වැලි සෑය ළඟ දිවුරලා කිව්වා ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියලා. හැබැයි අද නොමිලෙත් නැහැ, සල්ලි වලට ගණ්ඩත් නැහැ. පොහොර නැතිකම නිසා නව අස්වැන්න 80%කින් පහළ යනු ඇතැයි අනුරාධපුරයේ තිරප්පනේ ගොවීන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ප්‍රකාශ කළා. දවස් 45ක් කොමයි ඩේට් තියෙන්නේ. ඉතින් ඒවා දවස් 45 ආදායම් ගන්න නම් රසායනික පොහොර අනිවාර්යෙන්ම ඕන. නම් ඉතින් ඇදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් දේශීය බීජ නිෂ්පාදනය කරලා ඒවා විදායක වෙන්න ඕන. කොම්පෝස්ට් දෙයට යන්න. එහෙම වුණා සාර්ථක වෙයි. මොනවත් නැහැ නේද? බණ්ඩක් ඇටේ ඉඳලා කිසිම දෙයක් නැහැ. මේ අතර අදත් රට පුරා ගොවීන් සිය විරෝධී රජයට පළ කළා. ඒ දැනට ඇති පොහොර හිඟය සහ සුදුසු නැති පොහොර තම වගාවට ලබා දීම සම්බන්ධයෙන් මේ ඡන්දය අරගෙන අහිංසක ගොවියෝ රවට්ටන්න දීලා තියෙන කොම්පෝස්ට් මේවෙන් තමයි අපිට මේ වගා කරන්න කියලා කියන්නේ. මොළ හතක් තියනවා කියන එකකුට. හැබැයි මේ කරන වැඩ මොළ හතේ වැඩද කියලා අපිට තේරුම් ගන්න බෑ. සාධාරණ විසඳුමක් දීපියව් නැත්නම් බැරි නම් ඵලයව්. පොහොර ටිකක් නැහැ, තෙල් ටික ගහන්න කියපුවාම මේ තෙල් වලට රුපියල් 10-12000ක් ගෙවන්න ඕන. 10-12000 දෙන්න තියන දැන් කතකන කරබඩු තියලා ඉවරයි. කණේ දෙක විතරයි දැන් තියෙන්නේ. ආයේ තියන්න දෙයක්වත් නැහැ. ඇමතිතුමා නම් කියනවා පොහොර ටිකක් දෙනවා, අරවා දෙනවා, මේවා දෙනවා කියලා. මේ වගේ වී පැහැෙනවා කියලා මේ කොම්පෝස්ට් දාලා වී හැදෙනවද? මේ වගේ කරලා තියෙනවද? රොඩු ජරාව තියෙන තනි කර. කුසිකර්ම ඇමතිතුමා ටයිකෝඩ් දාගෙන මේ යුරෝපීය ඇඳුමෙන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. දැන් අපිට පොහොර නැතුව කුඹුරු වගා කරන්න කියන නැෂනල් එක ඇඳලා පාර්ලිමේන්තුවට එන්න. අපිට මේ පොහොර නැතුව ගිතන් කරන්න කියනවා වගේ තමයි ඒක. ඔනේ කුසිකර්ම ඇමතිතුමා ඉතින් මේ නියර දිගවත් යනවා, ඉඳගෙන වටනවා නියර පල්ලේ. කුඹුරු දිහා බලන්වත් ඒක ටී එන්නේ නැහනේ. අද කාලේ පුතා ගෑනුන්ගේ දරුවෙක්වත් හම්බෙන්නේ නැහැ විටමින් නැතුව. කුසිකර්ම ඇමතිතුමාගෙන් දොස්තර කෙනෙක් කියලා හිටියා නම් කිසිම ගෑනුන්ගේ විටමින් එකක් දෙන්නේ. ජාතිය පිනවලට තමයි දොස්තර කෙනෙක් උන්නේ නැත්තේ. ගෑස් සිංගේ නිසා ඉන්දියාප්පයක්වත් ආප්පයක්වත් හදාගන්න බැරිව සමහර හෝටල් වහලා දාලා. සමහර හෝටල් වහලා දාලා තියෙන්නේ එළවලු, මස්, බිත්තරවල මිල ඉහළ යාම නිසායි. එළවලු දෙකක් තුනක් දාලා අද බත් පැකට් එකක් විකුණ ගන්න බෑ. ඒ තරමටම මිල ඉහළයි. මේ අතර ඩොලර් හිඟේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් තවමත් වරායේ හිර වෙලා. තව ටික දවස් ගියොත් මේ ආහාර රට තුලට අරගෙන වැඩක් නැති වේවි. පැයෙන් පැය දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල පාලනයට රජය අසමත් වෙලා. හේතු කියන මැති අමතිවරු සියලු කුණු බෙංගාල බොක්කට කිව්වා වගේ කොවිඩ් වසංගතයට හැමදේම පවරනවා. අහක යන පොහොර ප්‍රශ්නයක් දාගෙන එළවලු අස්වැන්නත් අඩු කරගත්තා කියලා සමහරුන්ට තේරෙන්නෙම නැහැ. මේ අද පිටකොටුව එළවලු මිල ගණන් තත්ත්වයයි. ලොකු ලොකු කොහමද
ගන්න මේ දවස්වල. අද වෙනකොට ආරම්භිත ආර්ථිකයේ ලෝණු ගලක 350ක් විතර වෙනවා. පෙරේදරංගියේ 240ට වගේ ගියේ. එක පාට තොග මිලෙන් ඊයේ රුපියල් 80ක් 90ක් විතර ඇඩිලා තියෙනවා. රතු ලෝණු මිල ඇවිල්ලා දැන් 290යි. 220ට තිබේ ඒකත් ගණන් ගියා. අල මිල 160ටයි 150යි. මිල වැඩි වෙලා තියෙන්නේ. බඩු ඔක්කොම මිල වැඩි. මල් මිස් කිලෝ රුපියල් 750ක් විතර වෙනවා. අවු මිස් කිලෝ රුපියල් 900යි. ගෝව රුපියල් 350යි. වම්බුල් 280යි. කැරට් 400යි. බෝංචිය 350යි. ලීස් 360යි. ඔක්කොම වැඩිලා තියෙන්නේ මේ විදිහට කොහොම කරන්නද කියලා හිතාගෙන ඉන්නේ. කිරිපිටි හිඟය ආයෙත් ඇවිත් දැන් පිටි පැකට් එකක් ගන්න ජනතාවට පෝලිම් වලට එන්න සිද්ධ වෙලා දේශීය කිරිගොවියා නැංවීමට හැම රජයක්ම කතා කළා. බොහෝ විට මේවා කතා සාප්පු විතරක් වුණා. සමහර ආණ්ඩු ගෙන්වපු කිරිදෙනුන්ගෙන්ද කොමිස් ගැහුවා. කිරිගොවියවත් රැවැට්ටුවා. අන්තිමට කිරට ගෙනාපු කිරිදෙනුන් කිරි දෙන්නෙම නැතිව මිය ගියා. දේශීය කිරිපිටි නිෂ්පාදනය හරියට වුණා නම් අපට මේ විදිහට කිරිපිටි පැකට් එකක් ගන්න පෝලිම් වලට එන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහලුම් 1000කට වැඩියෙන් වරායේ හිර වෙලා තියෙනවා. ඒ ඩොලර් නැතිකම නිසායි. මේ බහලුම් නිදහස් කරගන්න වෙළඳ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවනුයි. කෙසේ වෙතත් මහ බැංකුව පවසන්නේ බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් සෙමෙන් නිදහස් කරන බවයි. මේ අතර මහ බැංකුව ඩොලර් විනිමය අනුපාතයේ වෙනසක් නැතිව පවත්වාගෙන යන බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. රුපියල පාවෙන්න ඉඩ හැර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රකාශ වන තොරතුරු වැරදි බවද ඔහු පෙන්වා දෙනවා. මේ අතර පිපිරෙන ගෑස් අර්බුදය තවමත් අවසන් වී නැහැ. එනිසා අද ගෑස් හිඟයක් ආයෙත් ඇති වෙලා සමහර හෝටල් දාලා ජනතාව ගෑස් ගන්න පෝලිම් වලට ඇවිල්ලා එදා වේල කඩෙන් කාපු ජනතාවට දැන් දත් මිටි කන්න සිද්ධ වෙලා. ගෑස් නැතුව කඩේ වාලා තියෙන දෙකම කඩේ දෙක තියෙනවා. කඩේ ගෑස් නැතුව ඊයේ ඉඳලා කඩේ වාලේ තියෙන කොයිවත් ගෑස් නැහැ අපිට. කඩේ වාලා මම ගෙදර ඉඳලා දැන් ඊයේ තමයි ආවේ. ඒක ගෑස් එකක්වත් පාවිච්චි කරන්න නැහැ. ඉතින් මේ ගෑස් නැතුව කොහමද අපි කඩේ කරන්නේ? ඒකෙන් තමයි අපි ඉතින් වාලා දෙන්න. ගෑස් නැහැ. තාස් දෙකක් තර ගෑස් නැහැ දැන්. ගෑස් කවද්දයි අපේ කඩේ කවද්දාරින්නේ අපි දරු පවුල්කාරය අපි කොහොමද කන්නේ? අපි මේ වැඩ කරොත් තමයි අපි කණ්ඩ ඕනේ. ගෑස් නැතුව මුදලාලි කොහොමද පඩි දෙන්නේ අපිට වැඩ කරොත් එහෙම? අද ආණ්ඩුව කැඳ හැලියක් වෙලා පුළුවන් නම් කෝපා කමිටු වලින් හෙලිදරව් වූ කරුණු වලට පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙන්න පටන් ගන්න යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කරනවා. දැන් මේ රටේ අතිමහත් බහුතරයකට පැහැදිලි වෙනවා රට යන අත ආණ්ඩුව යන අත. අද මේ ආණ්ඩුව කැඳ හැලියක් මිත්‍රවරුනි. එක්කෙනාට එක්කෙනා නැහැ. හැම දෙනාම දරන්නේ පරස්පර මත. මොහොතකට හිතලා බලන්න හැම පැත්තකින්ම හැම අතකටම අදිනකොට මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම නන්නත්තර වෙයි. අද රටත් නන්නත්තර වෙලා හමාරයි. මේ සැසිවාරයේ කල් දැමීම තුල මේ බොහොට්ටු ආණ්ඩුව බලපතල වරදක් කළා දින. හැබැයි මේක හදාගන්නත් පුළුවන්. මේ මම කියන දේ වැරදි බොරුයි කියලා ඔප්පු කරන්න හොඳම දේ මොකක්ද? සැසිවාරයේ ආපහු රැස්ුණයින් පස්සේ තිස්ස විතරණ මැතිතුමාටම මේ සභාපතිකම දෙන්නට ඕන. චරිත හේරත් මැතිතුමාටම කෝප් කමිටුවේ සභාපතිකම දෙන්නට ඕන. අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාටම මුදල් කමිටුවේ සභාපතිකම දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. මේ කමිටු වලින් කරපු පරීක්ෂණ අහෝසි කරන්නේ නැතුව, ඒ වාර්තා අවලංගු කරන්නේ නැතුව ඒ සියලු දේ ඒ විදිහටම පැවතුනාසේ සැලකුවොත් අන්න එතකොට ආණ්ඩුවට පුළුවන් සජිත් ප්‍රේමදාස ඔබ අර කිව්ව කතාව වැරදි කියලා කියන්න. මම මේ අභියෝගය කරනවා මේ ආණ්ඩුවට. පළාත් පාලන මැතිවරණය කොවිඩ් වලට මුවාවී කල් තබා ඇති බවයි පැෆරල් සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මැතිවරණය කල් තබා ඇත්තේ හුදෙක් දේශපාලන අරමුණු මත බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ සඳහන් කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලටගෙන පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට තීරණය කළ බවයි. පළාත් පාලන මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ 2018 යහපාලන ආණ්ඩු සමයේ. එම අවස්ථාවේදී යහපාලන රාජ්‍ය පරාජයට පත් කරමින් එවකට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතනවල බහුතරය දිනාගත්තා. පළාත් පාලන ආයතන 341 එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූයේ 42ක පමණයි. පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන පෙබරවාරි 10 වනදාට අවසන් වෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය වසරකින් කල් තැබීමට තීරණය කළ බව
රාජමාත්‍ය රොෂන් රණසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා. මේ අතර මේ සම්බන්ධයෙන් පැපරල් සංවිධානයේද අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මේ මොහොතේ මැතිවරණයේ කල්දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පැහැදිලි වන පවයි. මේ අතර පළාත් පාලන මැතිවරණයේ කල්දැමීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. ඡන්දවලට බය නැහැ කියපු ආණ්ඩුව, ජනමතයට බය නැහැ කියපු ආණ්ඩුව දේපළ ටික විකුණන්න, තක්කඩි වැඩ කරන්න, හැබැයි අද ජනතාව ඉදිරියට යන්න බැරුව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය වසරකින් කල්ලානවා. පියානවා රෙදි ඇඳගෙන දාණ්ඩුව කල්ලැම්මේ අර තමන්ගේ හෙන්චයියලා ගෝලබාලින්ට හොඳට මේ බදු මුදල් ටික හොරකම් කරලා නැවත කුජීත හොරකම් තක්කඩි වැඩ ටික කරන්න තාව අවුරුද්දක් ලයිසන් එක දෙනවා රාජපක්ෂ ආණ්ඩුව. පළාත් පාලන මැති කල් තියලා නැහැ. ඒ වැරදිනේ. කවුද කිව්වේ? අනුදේශනායක මහත්තයාද? සජි ප්‍රේමදාස මහත්තයාද? මමත් කියන්නේ ඡන්දෙ දියන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. ඡන්ද තිබ්බහම මේ ඔය ඔක්කොම බොරු කයිවහරු ඔක්කොම නතර වෙනවා. පළාත් පාලන ඡන්දෙ දැන් කල් දාලා තියෙනවා අවුරුද්දකට. ඇයි කල් දාන්නේ? රට වෙනුවෙන් වැඩ කරපු ආණ්ඩුවක් නම්, රට වෙනුවෙන් සේවය කරපු ආණ්ඩුවක් නම් මාර්තු වල පළාත් පාලන ඡන්දෙ තියන්න ඕන. අභියෝග කරන ආණ්ඩුවට කිසිදු ඡන්දයක් මේ මොහොතේ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න බෑ. මිනිසුන්ගේ ඡන්දයකට මුහුණ දෙනවට වැඩිය එදිනෙදා ජීවත් වෙන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ගැනත් කල්පනා කරලා වෙන්න ඕනේ ආණ්ඩුවේ තීන්දුව ගන්න ඇත්තේ. නමුත් මැතිවරණයේ කල් දැමීම ගැන අපි ඒ තරම් කැමැත්තක් නැහැ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.